අපේ ජනාධිපතිතුමා කවදාක්වත් යා රක්ෂාවක් ගෙනියල නෑ චන්දයකින් දෙනපු රක්ෂාවක් තනතුරක්. යා මිලිට්‍රී තමයි යාගේ අත්දැකීම. යා දේශපාලඥයක් නෙවෙයි. දේශපාලඥයෝ ඉතින් හරියට දන්නවා නිගෝසියේට් කරන්නයි ඒ ඔක්කොම කරන්න. මිලිට්‍රී මොලයක් තියෙන මනුස්සය කියන දේ කරනවා. හැබැයි කරන්න දේ. ඒ මොනාද ඒක ගැන සාකච්ඡා කරලා ඒක තීන්දුව ගන්න ඒගොලොන්ට බෑවාගේ. ව්‍යත් මග කට්ටිය ඒගොලොන් ඔක්කොමලා හරි තීන්දු ගන්නවද මටනම් කියන්න බෑක. තාම දැන් මේ කෝවිඩ් පාලනය කිරීම වන් දන්නේ. ඒවා අපිට දකින විදියට සාර්ථක වෙලා නමුත් මහිත සාතාව ප්‍රශ්න තියනවා. ඉතින් ජනාධිපතිතුමාට තියන්නේ මිලිට්‍රි මොලයක්. ඒක රට පාලනය කරන්න හරියට මිනිස්සු එක්ක කතා කළා ඒගොල්ලොන්ගේ එකඟතාවය අරගෙන තීරණයක් ඉම්ප්ලිමෙන්ට් කරන්න ක්‍රියාත්මක කරන්න ඒකට ඉඩ නෑ. හැමෝම කියනවානේ මේ ආණ්ඩුව හින්දා මේක හරියට පාලනය කරලා තියෙනවා මේක ලොකු දෙයක් වුණේ නෑ ලොකුම දෙයක් වුණේ නෑ කියලා. ඒක හරිනම් අපි හරියට පරීක්ෂණ කරලා දැනගන්න ඕනේ මොනාද ඒගොල්ලොන් කරපු දේ හරිද වැරදිද කියලා ඒක දැනගන්න ඕනේ. ඉතින් හරි හොඳ පරීක්ෂණයක් කරන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ආරක්ෂා කරන්න ශක්තිමත් කරන්න ඉන්න ඕනේ මිනිස්සු ඒ වගේ හිතන මිනිස්සු. අපිට ඕන නීති රීති පාස් කරන්න පුළුවන්. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්න මිනිස්සු හිටියේ නැත්නම් හරි මතය හරි හදවත ඒකුණුගේ ඒක නැතුව ඒක කරන්න බෑ. ඉතින් ඒක කඩා වැටෙනවා. ගොඩාක් රටවල් වල ෂෝක් ව්‍යවස්ථාවල් තියෙනවා. නමුත් දේශපාලනයෙන් බලනකොට ලොක්කා ඉන්නේ ඒකාධිපතිතුමා. ඉතින් ඒකේ තේරුමක් නෑ. ඉතින් අන්තිමට අපිට තමයි වගකීම තියෙන්නේ අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි තමයි ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. හරි මිනිස්සු පත් කරන්න නැතුව ඒක හරියන්නේ. මම ප්‍රාර්ථනය කරනවා අවසාන ප්‍රතිඵලය මේකයි. අවුරුදු පහකින් අපිට තව ජනාධිපති මැතිවරණයක් තියෙනවා. ඒක එන්න ඉස්සෙල්ලා මාසකින් අපිට මහ මැතිවරණයක් තියෙනවා. ඒ බලය බැලන්ස් කරන්න ඕනේ. බැලන්ස් කරන්න ඕනේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් එක්ක. එහෙම තමයි කරන්න ඕනේ. නැත්නම් අපි ඒකාධිපති තත්ත්වයකට යනවා. ඒකාධිපති තත්ත්වයකට යනකොට ලංකාවේ ඉතිහාසය දිහා බලනකොට ලේ වැක් කරනවා. ඒක අපි වළක්වන්න බැරි වෙලා තියෙනවා. හැම අවුරුදු 20කින් මේක අපි කරනවා. තව සැරයක් අපිට කරන්න බෑ. ඉතින් මේ මහ මැතිවරණයේදී මිනිස්සු හොඳටම කල්පනා කරලා ඡන්දය දෙන්නම ඕනේ. ඡන්දය ගීලා මේවා කරන එකක් නෙමෙයි. ඡන්දය කාටවත් දෙන්න ඕනේ. දැන් ජෙනීවා එක දිහා බලන්න. දැන් 2015දී මංගල සමරවීර අපි විදේශ කටයුතු ඇමතිතුමාගේ හැටියට එයා ගිහිලා කිව්වා වගවීමත් ගැන අපි යාන්ත්‍රණයක් දාන්න යනවා කියලා. ඒ යාන්ත්‍රණයේ ෆොරින් ජජස් තියෙනවා කියලා. හරි. දැන් බලන්න රත්නායක එක මොනවද කරේ? හැම උසාවිය මේ රටේ කිව්වා රත්නායක අහිංසක නෙවෙයි, යා ගිල්ටි. සුප්‍රීම් කෝට් එකට ගිහිල්ලා කිව්වා ඒගොල්ලොමුත් තීන්දුවක් ගත්තා, යා ගිල්ටි. හැබැයි මොනවද ජනාධිපති කරන්නේ? යාට පාර්ට්න එකක් දෙනවා. ඉතින් දැන් ඒක මොනාද අපිට තේරුම් ගන්න මොනාද? මේ තීන්දු අරගෙන තියෙන උසාවි අරගෙන තියෙන තීන්දු වැරදිද? එහෙනම් ඒ වැරදි නම් ඉතින් පිටින් අපි ගිහමු ගමුකෝ ජජ්ලා. මේක බොරුවක්. ඒක කරොස් මේ ප්‍රශ්නේ ඔක්කොම විසඳන්න පුළුවන්නේ. සහජීවන ගැන ඒව ඔක්කොම සංධියාව ගැන ඒව ඔක්කොම විසඳන්න පුළුවන්. අපිට ඉස්සරහට එක රටක් හැටියට ඉස්සරහට යන්න පුළුවන් වෙයි.